දෙදස් දහටේදී මුදල් ඇමතිවරයා වශයෙන් මම මේ රටට හඳුන්වා දෙන ලද ඉන්ධන මිල සූත්‍රය දිගින් දිගටම මේ දක්වා ක්‍රියාත්මක වුණා නම් මේ රටේ ඉන්ධන පාවිච්චි කරන ඩීසල් පෙට්‍රල් භූමි තෙල් ආදී පාවිච්චි කරන සියලුම ජනතාවට තමන්ගේ සාක්කුවට ඩොලර් බිලියන 2ක් 2හමාරක එහෙම නැත්නම් රුපියල් බිලියන 400ක වාසියක් ලැබෙනවා මොකද ඉන්ධන මිල සූත්‍රය හැටියට අපි හඳුන්වා දුන්නේ ලෝකේ බ්‍රෙන්ට් සහ අනිකුත් බොරතෙල් මිල් වැඩි වෙනකොට ඒ වැඩිවීම ජනතාව ගෙවන්නත් අඩුවන වෙලාවට ඒ අඩුවීම ජනතාවට සහනයක් ලෙස ඒ තෙල් මිල අඩු කිරීමෙන් ලබා දෙන්නට තමයි අපි කටයුතු කරේ. අද දියුණු විශේෂයෙන්ම මූල්‍යම විනයක් තියෙන හැම රටකම මේක වෙනවා. ඉන්දියාවෙත් වෙනවා. එංගලන්තෙත් වෙනවා. එංගලන්තේ වගේ රටවල්වල ඉන්දියාව වගේ රටවල්වල දිනෙන් දින පැය 24න් 24 මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි ලංකාවේ ආරම්භයක් හැටියට මාසයකට සැරයක් මිල සූත්‍රය ලෝක වෙළඳ පොළ අනුව ක්‍රියාත්මක කරන්නට තමයි කටයුතු කරේ. මේ අනුව ඇත්තෙන්ම 2019 නොවෙම්බර් මාසයේ 18 වෙනිදාන් පස්සේ මම මුදල් ඇමතිවරයා වශයෙන් නව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සමග මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනකොට තෙල් මිල 63 ඩොලර් බැරලයක් ඩොලර් 63කට විතර තියෙද්දී බාර දීලා ගියේ. ඉන්පසුව විශේෂයෙන්ම 2020 මුළු ලෝකයේම කොරෝනා වෛරසයට මුහුණ දෙන අවස්ථාවේ තෙල් මිල ඩොලර් 26කුත් 7.19ක් දක්වා ඓතිහාසික ලෙස පහත වැටුණා. මේ පහත වැටිලා මාස කීපයක් තුල ඍණ තත්වයකුත් ඇති වෙලා කොහොමත් වසරක් වැනි කාලයක් තුල ඩොලර් 26ත් 35ත් වගේ අතර තමයි තෙල් මිල තිබුණේ. නමුත් මේ තරම් ඩොලර් 63 ඉඳලා 26 දක්වා තෙල් මිල අඩු වුණත් ඒ අඩුවීමේ වාසිය මේ රජ මේ රටේ ජනතාවට සතයකින්වත් ලබා දුන්නේ නැහැ. අතවාසයෙන්ම පසුගිය අවුරුද්ද දිහා බැලුවොත් ඒ අඩුවීම නිසා ශ්‍රී ලංකා ඒ තෙල් සංස්ථාව ලබපු ලාභය වෙන විදිහකට කියනවා නම් ශ්‍රී ලංකා තෙල් සංස්ථාව සහ මේ රජය මේ රටේ ජනතාවගෙන් ගසා කාපු මුදල රුපියල් බිලියන 400කට සමානයි. මේ තරම් අඩුවෙලා සතයක්වත් ජනතාවට නොදී පසුගිය මාස 3 විතර තමයි මේ මිල යලිවතාවක් වැඩි වෙන්න පටන් ගත්තේ. ඒ වැඩිවීමත් සමග දැන් ඩොලර් 70 දක්වා විතර වැඩි වෙලා තියෙනවලු. නමුත් මේක වැඩි වෙන්න පටන් ගත්ත ගමන්ම අවුරුද්දක් තිස්සේ මේ තරම් මුදලක් ජනතාවගේ සාක්කුවට ලබා දිය යුතු මේ ආණ්ඩුව කිසිම හිරිකිතයකින් තොරව අද තෙල් මිල වැඩි කිරීමට ඓතිහාසික ලෙස වැඩි කිරීමට තීන්දුව කිරීම මම හිතන්නේ නින්දා සහගතයි. විශේෂයෙන්ම අද මුළු රටම මහා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින මොහොතක අර ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇඳයි කියන කතාව හා සමාන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ.
අත්වාසයෙන්ම අපේ මේ ආර්ථික මහා අර්බුදේ ඉතාමත්ම භයානක මර්මස්ථානයක තමයි අපි අද මුහුණ දීලා තියෙන්නේ. Breaking.lk